පාර්ලිමේන්තු සංකීර්ණ වෙත පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හා ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහතුරුන් විසින් පිළිකරනු ලැබුවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ මැති ඇමතුරුන් සමගයි ජනාධිපතිතුමා සභා ගර්භයට පිවිසි. සභාවේ මද වේලාවක් රැඳී සිටි ජනාධිපතිතුමා විවාදවලට සවන් දුන්නා. අනතුරුව පාර්ලිමේන්තු පරිශ්‍රයේ පිහිටි සිය කාර්යාලයේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සමග සුහද කතා බහකද නිරත වී තිබෙනවා. මේ අතර රිෂාඩ් බදුදින් මහතාට පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කිරීමට ඉඩ ලබා දෙන ලෙස ඉල්ලීමත් සමග පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා. මම අදෝදේ ඔබතුමාගෙන් අවසර ඉල්ලුවා අපේ අවුරුදු 20ක් මේ සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන අපේ රිෂාඩ් මැතිතුමාගේ අවාසනාවන්ත තත්ත්වය ඔබතුමාට මතක් කරන්න. එතුමා දින 100කට වැඩි ප්‍රමාණයක් දැන් ඩීඕ ගහලා රදිමුණියෝ යටතේ. ඒතකොට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් අතර ගොඩ ගත්තාම කතානායකතුමාට දැනුම් දෙන්න ඕන ඇයි මේ මන්ත්‍රීවරයව අතර ගොඩලා තියෙන්නේ කියලා. නෑ මේක අපි දෙගොල්ලන්ට බලපානවා. කවදාරි අපි ආණ්ඩු කරනකොට අපිටත් ඩියෝ ගන්න පුළුවන්. ගරු කතානායකතුමාට තියෙන බලතල පිළිබඳ කල්පවත් අනායකතුමා ඉතලා පැහැදිලි තීරණ කලින් දීලා තිබෙනවා. මන්ත්‍රීවරයා කවුද කියන එක පරීක්ෂණයට ලක් වෙලා තිබෙනවා නම් ඒ පරීක්ෂණ එන්නෙන්ද තවත් පරීක්ෂණ බවට පරිවර්තනය වෙනවා නම් ඉතින් මේවා ක්ලියර් වෙන්න ඕනේ කියන එක තමයි මම හිතන්නේ. අපිට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යතුමා කියලා කිව්වයි කියලා පරීක්ෂණයක් කරන එක නවත්තන්න හැකියාවක් නැහැ. මන්ත්‍රීතුමාට පාර්ලිමේන්තුවේ එන්න ඔබතුමා අවසර දීලා තියෙනවා. එතුමා අත්තනගුරුටගත් බව මට ලිඛිතව දන්වලා තියෙනවා. මන්ත්‍රීවරයෙක් අත්තනගුරු ගත්තා බව ඔබතුමා දැනුම් දෙන්න ඕනේ මොකද හේතුව කියලා. දැනුම් දෙන්න. මොකද හේතුව? පරීක්ෂණ සඳහා අරගෙන තියෙනවා. පරීක්ෂණවලට මිනිස්සු අහලා තියන්න බෑ. හේතුවක් තියෙන්න ඕන. ඔබතුමා කිව්වා දෙපැත්තට මේක බලපානවා කියලා. ගියපාර අපි අත්තනගුරු ගද්දි කතානායකතුමා දැන්නවත් කරුවේ නැහැ. ඇපිය ගිහිලා රිමාන්ඩ් කරුවා තමුන්නාන්සර අමතක ඇති. අහගන්න අහගන්න. ඊළඟට තමුන්නාන්සර මම මතක් කරනවා ඉංගලන්තේ පාර්ලිමේන්තුවේ ඇමතිවරයෙක් කියලා නැහැ. අවුරුදු 13 ළමයිව දූෂණය කරන්න. තමුන්නාන්සර හද නියෝජනය කරන්නේ මේක ලියගිලා කියනවා. රිෂාඩ් බදින් අස්කරලා කියලා ඒ පක්ෂ නෙමෙයි කියලා නියෝජනය කරන්නේ. ඇතුළු ඉනලා තව එකක් කියනවා. මොකද තමුන්නාන්සරගේ දෙබිඩි පිළිවෙත මට පොඩක් විනාඩියක් දෙන්නකෝ ජොනි. නෑ මම පොඩක් නා කරලා ඔබතුමාගේ ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලනවා න්‍යාය පත්‍රය නුඹ ගැට වැඩ කටයුතු කරගෙන යන්න කියලා. මේ පාර්ලිමේන්තුවේ ඒක ඔබතුමාගේ ඉල්ලයි ඉතින්. මාව අත්වඩංගට ගත්තේ ඒප්‍රල් මාස 24 දවස් 5යි මාව ඉන්කුවරි කරේ. දවස් 102ක් වෙනවා අද වෙනකොට දවස් 97යි කාමරේ වහලා දාලා තියෙනවා. පෑ 24ම වහලා දාලා තියෙනවා ටොයිලට් විතරයි එළියට යන්න දෙනවා. අද වෙනතොර කිසිම ඉන්කුවරියක් නැහැ. මම බොරු කියන්නේ ඕන නම් අරන් බලන්න. අනිත් එක ගරු ජනාධිපතිතුමනි මට එයි ඇරෙස්ට් කරේ කියලා මම වොයිසි මාතකේ අහනකොට කිව්වා මගේ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් බාලසුප්‍රමණියම්ට මිනිත්තු එකමාරක් දුරකතනෙන් කතා කරපු එකට තමයි මාව ඇරෙස්ට් කරලා තිබ්බා කියලා කිව්වා. වෙන කිසිම කාරණයක් නැහැ ජනාධිපතිතුමනි. දැන් මෙතුමා කියන බාලසුප්‍රමණියන් විනාඩි එකමාර කතා කරුවා කියලා. බාලසුප්‍රමණියන් කොහෙද ඉන්නේ කියලා අහන්න. බාලසුප්‍රියන් රට බැනලා. බාලසුප්‍රියන්. බොමිසුදී.